ඒකයන්නේ කප්පාදු කරපු බලය සහිත විධායක ජනාධිපතිවරයෙක් වුවත් අර තමන්ගේ කප්පාදුව අමතක කරලා ආපහු විධායකයෙක් වගේ තමයි හැසිරෙන්නේ. ඒ බව පෙන්වුම් කරලා තියෙනවා අර මහා කළු සිකුරාදාව. මෙහෙම නැත්තම් ඔක්තෝබර් 26 වෙනිදා හවස වෙච්ච කුමන්ත්‍රණය තුළ. එනකික තමම රාජ්‍ය නායකයා හැටි ඉඳලා තමන්ගේම රාජ්‍යයට එරෙහිව තමයි ඔහු කුමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා ඔහු ඒ කුමන්ත්‍රණය කළා විතරක් නෙමෙයි ඊනියා අගමැතිවරයෙක් පත් කරලා නීතිගරුකව පත්ව ඉන්න අගමැතිවරයාව යටපත් කරා, පීඩනයට පත් කරා, ඒ සියලුම දේවල් වල ආරක්ෂාව අඩු කරා. එතකොට හිටපු ජනාධිපතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ යනකොට සියලුම ආරක්ෂාව මේ වෙනතුරුත් අඩු කරේ නෑ මේ යහපාලන ආණ්ඩුව. හැබැයි මේ අගමැතිවරයාව අර ගැසට් අගමැතිගෙන් පත් වුණාට පස්සේ 10 දිනකට වැස්සුවා. එතකොට එයාට 201 අගමැතිවරයෙක්වත් නොවී හිටපු නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කුරුණෑගල, එතකොට 201 එයාට තිබුණේ. එතකොට මන්ත්‍රීවරයෙක්වත් නොවුණු දේශපාලනයට සම්බන්ධ නොවුණාය කියන ආරක්ෂක ලේකම්වරයාට 70ක් ආරක්ෂාව ඉන්නවා. එතකොට මේක සදාචාර සමාජයක්ද කියලා හිතෙනවා 10ට බැස්සුවේ ආරක්ෂක. ඉතින් ඒකම මේ පාර්ලිමේන්තුව ඇකිලීම. ඒක තමයි මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට කරපු මරු පහර. ඒ නිසා අපි ඒ වසා දැම්මේ ඇයි? මොකද ඒ සිකුරාදා වුණා නම් ඉරිදා පාර්ලිමේන්තුව රැස් වෙලා බහුතරය පෙන්වලා අගමැතිවරයා අලුතෙන් ආපු එක්කෙනා තමාගේ බහුතරය පෙන්වන්න ඕන. බලෙන් ආපු මිනිහා ඒක පෙන්වන්න ඕන තමන්ගේ දෙයක්ද කියලා. මේක හරියට අර මහදවල් ජනතාවගේ බැංකුවක් කොල්ල ගහලා පන්සලකට ඒක පූජා කරා වගේ වැඩක්. නේද? පික් පොකට් ගැහුවේ ලේසිම එක මේ ලොකුම හොරකම තමයි දැන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානම දේශපාලන නායකයා හැටියට ඉන්න අගමැති කියන පුටුව තමයි පික් පොකට් ගාලා මහා හොරකම කළේ. මං හිතන්නේ මෙහෙම හොරකමක් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් රටවල්වල සිද්ධ වෙන්නේ ජනතා විප්ලව. එතකොට යහපත් රාජ්‍යයන් වෙනුවෙන් එහෙම විප්ලව සිද්ධ වෙනවා. නමුත් මේක හොරකමක් ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් තමයි ජනාධිපතිවරයා තමයි මේකට විශේෂයෙන් වග කියන්න ඕන. ඒකම මේ පාර්ලිමේන්තුව 16 වෙනිදා දක්වා දික් කළ දැන් 5-7 කියකේ මාරු කරන දින දැන් ආරංචි හැටියට 7 වෙනිදා. නමුත් ඒකෙන් මොකද්ද කරේ? තමන්ට බහුතරයක් නැති බව ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂට පෙන්නුම් කිරීම හරහා තමයි මං හිතනවා ඔහුට දින අවශ්‍ය වෙලා තියෙනවා මේ මාංශ වෙළඳාම දියුණු කරන්න. ඒ මාංශ වෙළඳාමේ අද විකිණෙන්නේ දේශපාලකයෝ. ඒ නිසා විවිධ නම් තියෙන මස් වර්ග අද රාත්තල 125ට විතර විකිණෙනවා. බර වැඩි නම් ඒ දේශපාලකයාගේ ගාන රාත්තල් ගානේ වැඩි කරලා තමයි දෙන තරමට වැවිලා තියෙන්නේ. ඒක හින්දා පාර්ලිමේන්තුවෙන් පිට අද දේශපාලන මාංශ වෙළඳාමේ කොටස් වෙළඳපළක් ආරම්භ කරලා තියෙන්නේ. ඒ කොටස් වෙළඳපළට ප්‍රශ්නයක් නෑ. අර සේනානායක නොවන UMP එකේ අය වුණත් ගන්නව දැන්. සේනානායක පරපුර නැති එහෙම UMPක් හොඳ UMPක් හිතාගෙන මෙහෙ ආපු ජනාධිපතිවරයා හදිසියේ සිහිය එළඹගෙන එහෙම සේනානායකවරු නෑ කියලා සේනානායක නම් තියෙනවා නම් විතරයිද ගන්නෙ. හැබැයි බැලුවාම එහෙම නම් නැති අයත් ගන්න බවට පත් කරනවා.